සඳහා අවශ්‍ය වෙනවා හාල් පිටි ග්‍රෑම් 125ක්, කොස් පිටි හෝ මේ කොස් ග්‍රෑම් 125ක්, බිත්තර 4ක් හෝ 5ක්, එස්ට්‍රා මාර්ජරින් ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක් 200ක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේක මේ ආකාරයට රසවත් කේක් එකක් විදිහට යොදා ගන්න විදිය බලමු. දැන් අපි මේ කපාගත්ත කොස් ටික බ්ලෙන්ඩරේට දාලා වතුර පොඩ්ඩක් එකතු කරලා බ්ලෙන්ඩ කරගන්නවා. අපි මේ සීනි ටික ඇස්ටප් එක බීට් කරන්න කලින් පොඩ්ඩක් බ්ලෙන්ඩ කරගෙන ඉන්නවා. එතකොට අපිට ක්‍රීම් කරගන්න පහසුයි. මේ බ්ලෙන්ඩ කරගත්ත සීනි මේ විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ අපි මේ ඇස්ටයි එකට දාලා හොඳට බීට් කරගන්නවා. මේක බීට් කරගන්න පහසු වෙන ආකාරයට අපි පොඩ්ඩක් හැන්දකින් කලවම් කරගන්නවා. අපි ඊළඟට මේකට පිළිවෙලට මේ බිත්තර ටික එකින් එකට එකතු කරලා හොඳට බීට් කරගන්න අවශ්‍ය වෙනවා. අපි මේකට බේකින් පවුඩර් එකතු කරන්න ඕනේ. අපි ගත්තේ හාල් පිටි 125ක්, කොස් ග්‍රෑම් 125ක්. අපි දැන් වියලින් හාල් පිටි ගත්ත නිසා හාල් පිටිත් එක්ක බේකින් පවුඩර් තේ හැඳි දෙකක් මිශ්‍ර කරනවා. ඊට පස්සේ අපි මේ බීට් කරගත්ත මිශ්‍රණයත් එක්ක කොස් සහ හාල් පිටි මිශ්‍ර කරන්න ඕනේ. ඒ සඳහා අපි මේ විදිහට අපි තෙත කොස් ගැසෙන හින්දා ඉස්සෙල්ල කොස් ටිකත් ඊට පස්සේ පිටි ටිකත් මිශ්‍ර කරලා කේක් මිශ්‍රණය හදාගන්නවා. ඊළඟට අපි මේ මිශ්‍රණයට හාල් පිටි ටික එකතු කරනවා. ඒක වැනිලා බිංදුවක් දෙකක් එකතු කරලා මේකේ සුවඳ පත් කරගන්න පුළුවන්. Thank you.